නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතෝ භෝ සුගතිං ගච්ඡේ මනුස්සානං සාව්‍යතං මනුෂ්‍ය භූතෝ සද්ධම්මි ලබ සද්ධං අනුත්තරං සාමේ සද්ධා නිමිත්තස්සේ මූල ජාතා පතිත්තිතා යාව ජීවං අසංහීරා සද්ධම්මේ සුප්පවේදිතේති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙව්ලොව ප්‍රවෘතියක් ඉදිරිපත් කරමින් දේශනා කළ දේවාචවන සූත්‍රයේ ගාථා දෙකක් මේ කියවුණි. සාතුරු මහරජක තාවතින්ස ආදී වශයෙන් ඇති දෙව්ලෝක දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් ආයු කෙළවර චුතවීමට ආසන්න වීමේදී ලකුණු පහක් පහළ වෙනවා. පැළඳි මල් පර වෙනවා, හැඳිවත් කිලුටු වෙනවා, කිහිල්ලෙන් දහඩිය උනනවා, මූණේ පැහැපත්කම නැතුව විවරණ වෙනවා, දිමි ආසනවල වාඩි වෙන්න සැතපෙන්න එපා වෙනවා. මේ ලකුණු ඇති වෙනවා මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් දින 7ක් ඇතුළතදී. අනිකුත් දෙවි දේවතා මේක දැනගත් ගමන් එතුමා එක්කගෙන යනවා නන්දන වනයේට. දිවිලෝක සියල්ල එහෙම තියෙනවා නන්දන වනය කියලා. උයනක්, බොහොම රමණීය උයනක්. මේ උයනට පමුණු ආගෙන අනුශාසනාවක් කරනවා මේ චුතේන්ද ආසන්න දිව්‍ය රාජයාට, දිව්‍යාංගනාවට. ඉතෝ භෝ සුගතිං ගච්ඡ, ඉතෝ භෝ සුගතිං ගච්ඡ. නිදුකානෙනි, මේ දෙව්ලොවින් මනුලව නම් වූ සුගතියේ යනු මැනව, මනුලව සුගතිය උපදිනු මැනව කියලා අනුශාසනාවක් කරනවා. ඒ අනුශාසනාවයි සරුවඥන් වහන්සේ මෙහෙම දේශනා කළේ, ඉතෝ භෝ සුගතිං ගච්ඡ මනුස්සානං සහව්‍යතං. නිදුකානෙනි, මේ දෙව්ලොවින් මනුෂ්‍යයන්ගේ සහායතාව නම් වූ සුගතියේ යනු මැනව, මනුෂ්‍ය භූතෝ සද්ධම්මේ ලබ සද්ධං අනුත්තරං. මනුෂ්‍යයෙකු බාට පත්වේ සම්බුද්ධ ශාසනයෙහි අනුත්තර වූ සද්ධාවක් ලබනු මැනව. සාමී සද්ධා නිමිත්තාස්ස මූලජාතා පතිච්චිතා. ඒ ඔබේ සද්ධාව මුල් බැසගත් සද්ධාවක් වේවා. ජීවිතාන්තය දක්වා යාව ජීවං අසංහීරා සද්ධම්මේ සුප්පවේදිති. ස්වාක්ඛාත වූ බුද්ධ ශාසනයෙහි ජීවිතාන්තය දක්වා සෙලවිය නොහැකි ස්ථිර සද්ධාවක් පිහිටුවා ගන්න. එසේ ස්ථිර සද්ධාවක් පිහිටුවාගෙන ඕපදික කුසල රැස් කරගෙන නැතත් අපේ දෙව්ලොවට එනු මැනව කියලා අනුශාසනාවක් කරනවා. මේ අනුශාසනාව බොහෝ සෙයින් බුද්ධෝත්පාද කාලයේ සිදුවෙන අනුශාසනාවක්. අනික් කාලයකදී බුද්ධ ශාසනයක් නැති බැවින් බුද්ධ ශාසනයේ ශ්‍රද්ධා ලබන්න කියලා අනුශාසනාවක් කිරීම අපහසු වෙනවා. නමුත් මනුෂ්‍ය ලෝක උපදින්න අනුශාසනා කරනවා. හේතුව දෙවලෝට යා හැකි වන්නේත්, බඹලෝට යා හැකි වන්නේත්, නිවනට යා හැකි වන්නේත් මනුෂ්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුටයි. මනුෂ්‍යයෙකු විසින් තමයි නිත්‍ය සීල, උපෝසත සීල, එවාගේම දානමේ පින්කම්, භාවනාමේ පින්කම්, දස පුණ්‍යක්‍රියාවන්, දස කුසල කර්මපතයන්, දස පාරමිතාවන්, සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අනුගමනය කරන්න පරිපූර්ණ කරන්න පුළුවන් වන්නේ මනුෂ්‍යයෙකු බාට පත්වේගෙනයි. දානං දත්වා සීලං සමාධියීත්වා උපෝසත කම්මං කත්වා කත්ත උප්පජ්ජಂತಿ. දන් දීමෙන්, සේවස් හැකීමෙන්, එවාගේම සීලේ, නිත්‍ය සීලේ රැකීමෙන් කොතනද උපදින්නේ? ඇතැම් කෙනෙක් මනුලව ක්ෂත්‍රිය මහාසාර, බ්‍රාහ්මණ මහාසාර, ගෘහපති මහාසාර කියන සම්පත් ඇති තැන්වල උපදිනවා.
ඇතැන් කෙනෙක් චාතුරු මහාරාජිකයට යනවා. තව සමහර කෙනෙක් තාවතිංසේට යනවා. තවත් කෙනෙක් යාමේට, තව කෙනෙක් තුසිතේට, තවත් අය නිර්මා රතියට, තවත් අය පරමිමිත වසවර්ති දිව්‍ය ලෝකයටත් යනවා. මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 42000ක් ඉහළින් චාතුරු මහරජිකේ පිහිටා තියෙනවා. එයින් ආයුෂ් ප්‍රමාණය මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 90 ලක්ෂයක් වෙනවා. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් වර්ෂ 1යි. දිවි වර්ෂ වාසියෙන් 500යි, මනුෂ්‍ය වර්ෂ වාසියෙන් 90 ලක්ෂයයි. එතැන් සිට යොදුන් 42000ක් ඉහළින් තමයි තාවකින්ස දෙව්ලෝ පිහිටා තිබෙන්නේ. එහි මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් ආයුෂ 3 කෝටි 60 ලක්ෂයයි. මනුෂ්‍ය ලෝක අවුරුදු 100ක් එහි එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් වසරයි. එවැනි වසර දිවි වර්ෂ 1000ක් වෙනවා පරම ආයුෂ. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 3 කෝටි 60 ලක්ෂයයි. එතැන් සිට යොදුන් 42000ක් ඉහළින් යාම දිව්‍ය ලෝකේ. ඒ මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 14 කෝටි 40 ලක්ෂයක් අවුරුදු ආයුෂයි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 200ක් එහි එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක අවුරුද්දයි. අවුරුදු දිවි වර්ෂ 2000ක්. මනුෂ්‍ය වර්ෂ වාසයෙන් 14 කෝටි 40 ලක්ෂයක්. එයින් යොදුන් 42000ක් ඉහළින් තුසිත දිව්‍ය ලෝකේ. එයි මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් ආයුෂ 57 කෝටි 60 ලක්ෂයයි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 400ක් තුසිතට එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් එක වසරයි. එවැනි දිවි වර්ෂ 4000ක් කිහිප පරම ආයුෂයි. මනුෂ්‍ය වර්ෂ වාසයෙන් 57 කෝටි 60 ලක්ෂයයි. එයින් යොදුන් 42000ක් ඉහළින් තමයි නිර්මා රතිය පිහිටා තිබෙන්නේ. ඒ මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් එවගේ 4 ගුණයක් පිහිටා තිබෙනවා. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 800ක් එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි. එවැනි වසර දිවි වර්ෂ 8000ක් එහි පරමාස වේනවා. එයින් 42000ක් යොදුන් ඉහළ තමයි පරිනිර්මිත වසවර්ති දිව්‍ය ලෝකේ. ඒ මනුෂ්‍ය වර්ෂ වාසියෙන් 921 කෝටි 60 ලක්ෂයක් ආවශ්‍ය තියෙනවා. අපේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 1600ක් එහි එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු දිවි වර්ෂය 16000යි. මනුෂ්‍ය වර්ෂ වාසියෙන් 921 කෝටි 60 ලක්ෂයයි. මේ දිවි ලෝක 6ම උපන තුන් ආකාරයකින් එක් ආකාරයකට චුත වෙන්න සිදු වෙනවා. සමහර කෙනෙක් විනෝදයෙන්ම ගත කරන බැවින් තමන්ට නියමිත වේලාවට ආහාර නොගැනීමෙන් චුත වෙනවා. ඒ ඇත්තන් කියන කිද්දා පදූසික කිය. ඒ දෙවියන් නියම අවශ්‍ය විඳින්නේ නැහැ. ඒ වගේම තව සමහර කෙනෙක් ඉන්නවා අනිකුත් දෙවියන්ගේ දිව්‍යාංගනාවන්ගේ සම්පත්තියට ඊර්ෂ්‍යා කරනවා. ඉරිෂා කරපු ගමන් මේයත්තෝ එයින් චුත වෙනවා. ඒ ඇත්තන් කියන මනෝපදෝසික කියලා. ඒ ඇත්තන්වත් නීමාවස විඳින්න වෙන්නේ නැහැ. ඒ විදිහේ කිද්දාපදෝසික මනෝපදෝසික අවස්ථාවන්ටපත් නොවූ අය තමන්ගේ කුසල කර්මීය අනුභවය තියෙනවා නම් ඒ ජීවිතාන්තයේ දක්වා කියන අවශ්‍ය කෙලවර වෙන තුරු ඉන්නවා. එමින් අවස්ථාවේ අර විදිහට ගති නිමිති කියන්නේ පෙර නිමිති පහළ වෙනා චුත වෙන්න. එතකොට දෙවි දේවතාවෝ කියන්නේ මනුෂ්‍ය ලෝකයේ නැමෙති සුගතියට යන්න. මනුෂ්‍ය ලෝකයේ ඉපද ශාසනයෙහිලා ස්ථීර සද්ධාවක් හිතුවා ගන්න. ජීවිතාන්තය දක්වා නොසමන සද්ධාවක් හිතුවාගෙන ඕපදික කුසල රැස් කරගෙන නැත්තත් අපවෙතෙන්නේ වෙන්න කියන එකයි මේ අනුශාසනාව. එතන ඕපදික කුසල් කියන්නේ පින්නතුනි කොතේ ආනිසංස වින්දත් අවසන් නොවන කුසල ධර්මයන්ට ඒ නම කියන්නේ. දිවි මානුෂාදී උපදි සම්පත් ගෙන දෙන අතරත ඒ නොනවත්වා නිවන දක්වා යන කුසලයන්ද කියන ඕපදික කුසල් කියල. නිවන් පතා කුසල් සිදු කරාම නිවන දකින අතුරු දිවි මානුෂාදී සුගති ලෝකවල උපදිනවා.
නමුත් ඒ සුගති ලෝකවලදී කොච්චර සම්පත් වින්දත් ඒ පින අහෝසී වන්නේ නැහැ, ගෙවිලා අවසන් වෙන්නේ නැහැ. නිදසුණක් කියනවා හොඳ උල්පතක් ඇති දිඳකින් වතුර ගන්න ගන්න අලුත් අලුත් වතුර උනනවා, උතුරලා යනවා. ඒ වගේ තමයි ඕපදක කුසල්. නිවන් පතා කරන කුසලයේ ශක්තිය දිවිමානුෂාදී සම්පත් විඳීමෙන් කෙලවර වෙන්නේ නැහැ, නිවන දක්වාම ගෙඩියාව. එනිසා අනුත්තර ශ්‍රද්ධාවක් පිහිටුවාගෙන ඕපදික කුසල රැස් කරගෙන නැවතත් අපේ දෙව්ලොවට එන්න කියලායි අනුශාසනාව. මේ විදිහට දිවි ලෝකේ නූපන්න කෙනෙක් ලෝක ධාතුවේ ඇත්තේ නැහැ. දිනක් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන පාරේ වඩින වෙලාවේ දැක්ක වේරෑනක්. වේයන් කෝටි ගණක් මේ පේලියට පේලියට යනවා වේයෝ. සරුවක්යන් වහන්සේ වදාලා මහණෙනි බලන්නේ මේ වේයන්. මේ වේයන් එක්කෙක් වන්නේ මීට පෙර සක්විති රජ නව වූ සක්දෙව් පදවියට පත්න වූ කෙනෙක් මෙතන නැහැ. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම රාජ්‍යත්වයට පත් නොවූ කෙනෙක් මෙතන නැහැ. භවග්‍රේත් නොගිය කෙනෙක් මෙතන නැහැ. මේ සංසාරයේ ඇති මෙහෙමයි. කාලයක දෙව්ලොව ඉන්නවා, තාකලක බඹලොව ඉන්නවා, තාකලක අරූප ලෝකෙත් ඉන්නවා. අයමත් මනුලොවටත් යනවා, සමහර ත්‍රිසංගත ආත්මයටත් යනවා. ඒසා මහණෙනි, ආසන දාන දණ්ඩක් කොතනින් වැටේද කියලා නීමයක් නැතුව වගේ මේ සංසාරයේ සැරිසරන සත්‍යාගයේ ගති නීමයක් නැහැ. ඒ ඒ තැනට පෙරලි පෙරලි යනවා කර්මා රූපව. මේ කංගල උපදවන යම්කිසි සරුව බලධාරී කෙනෙක් නෙමේ මේක කරන්නේ. තම තමාගේ චිත්ත සන්තාන තුළ දැස් කරගන්න කුසලා කුසල කර්මයන්ගේ ශක්තිය නොයි කියන එක පහදා දුන්නා. ඒ අතර තවත් පැහැදිලි කිරීමක් තියෙනවා මෙතන. දැන් මේ දිවිලෝක හයේ ඉඳලා හයවෙනි එක ඉඳලා පළවෙනි බ්‍රහ්ම තලයක් තියෙනවා. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කීල්. එතෙන්නේ තියෙනවා යොදුන් දුර ප්‍රමාණ 55,08,000ක්. මේ 55,08,000ක් දුර තියෙන තවද මනුෂ්‍ය ප්‍රතේ ඉඳලා කොච්චර දුරස්තරද? එච්චර දුර ඉඳලා ලෝවා මහා ප්‍රාසාදයේ තරම් පර්වතයක් බිමට හැලුවොත් විනාඩියකට යොදුන් 13 තුනෙන් එකක් පාත් වෙනවා. පැයකට යොදුන් 800ක් පාත් වෙනවා. 75 දින වශයෙන් ගණන් ගත්තොත් දාසකට යොදුන් 48,000ක් පාත් වෙනවා. මේක පෘථිවි තලයේ දෙන්න යනවා මාස 4ක්. නිතර වෙලාවක් පමා වෙනවා මේ වේගෙන් පාස් වෙන ගල් පර්වතයේ පොළොවට එන්න. නමුත් ඒ බඹලොවේ ඉඳලා දෙව්ලොවේ ඉඳලා කුතනාරි ඉඳලා එයින් චුත වෙන මනුස්ස සත්ත්වයෙක් මේ මනුලොව ප්‍රතිසන්දි ගන්න එක චිත්තක්ෂණයක් ගත වෙන්නේ නැහැ. එතරම් ශීඝ්‍රයෙන් යහ භවයේ චුත වීමත් මෙහ භවයේ භවයේ ප්‍රතිසන්දි ගැනීමත් සිද්ධ වෙනවා. එයින් පැහැදිලි වෙන්නේ මේ ගල් පර්වතයක් පෙරලීගෙන එනවා වගේ යමක් එනවා නෙමෙයි. එතන නිරුද්ධ වෙනවා කර්ම හේතු අනුව මෙතන පහළ වේදවා. මේක තමයි චුතිපටිසන්ධි ප්‍රතිපත්තියේ ඇති. එයින් යුතුන් 55,08,000ක් ඉහලින් තමයි දෙවෙනි ධ්‍යාන තලයේ තියෙන පරිත්තාබ අප්‍රමාණා බාබස්සර. එයින් යදුන් 55,08,000ක් ඉහලින් තමයි තුන්වෙනි ධ්‍යාන තලයේ තියෙන්නේ පරිත්‍ය සුභ අපමාන සුභ සුභ කින්නක. එයින් යදුන් 55,08,000ක් ඉහලින් තමයි මේ අප්පල අසඤ්ඤ තලයේ කියන චතුර්ථ ඥාන භූමි තලයේ පිහිටා තිබෙන්නේ. එයින් යදුන් 55,08,000ක් ඉහලින් අවිහ බඹ තලයේ සුද්ධාවාසය. සුද්ධාවාස පහම එකක් එකක් ගානේ යදුන් 55,08,000ක් බැගින් ඉහලින් පිහිටා තිබෙනවා. අරූප ලෝක අතරත් එහෙමයි. ඉහළම භවග්‍රේ නම් වූ අරූප තලයේ ඉඳලා මනුෂ්‍ය ලෝකයේ දුර ප්‍රමාණය හඳුන්වනවා යොදුන් 7,18,56,000ක් කියලා. යොදුන් 7,18,56,000ක් මනුෂ්‍ය පතේ සිට භවග්‍රේට උසයි. යදුන දිගපාල උස ඇති සෛලමේ පර්වතයක් එතනින් හෙළුවොත් අර වගේම විනාඩියකට යොදුම් 13 තුනෙන් එකක්, පැයකට යොදුම් 800ක්,
හැටපයේ දවස ගණන් ගත්තොත් දවසකට යොදුම් 48000ක් පාත් වෙනවා. මේ තරම් වේගෙන් පාත් වෙන මේ මහා සෛලමේ පර්වතයේ පොළොව තලයට පතිත වෙන්න කාලය ගත වෙනවා. දවස් වශයෙන් ගත්තොත් 1497ක්. වර්ෂ වශයෙන් ගත්තොත් වර්ෂ 4කුත් මාසෙකුත් දින 27ක් යනවා. මේ තරම් කාලයක් ගත වෙන මේ මහා සෛලමේ පර්වතයේ වැටෙන්න කාලය ගත වුණත් භවග්නින් චුත වෙන කෙනෙකුගේ ප්‍රතිසන්දි ග්‍රහණයට චිත්තක්ෂණය පමා නැහැ. අරූප ලෝකෙන් භවග්නින් චුත වෙන කෙනෙක් මනුෂ්‍ය ලෝකයේ හෝ දිව්‍ය ලෝකයේ හරි උපදින්නේ ත්‍රි හේතුක පුජ්‍යලෙක් හැටියටයි. ඒ ප්‍රතිසන්දියේ ගන්න යන්නේ එක චිත්තක්ෂණයක තුනෙන් එකක කාලයයි. චිත්තක්ෂණයක තියෙන කුඩා චිත්තක්ෂණ තුනක්. උත්පාදක්ෂණේ, තිතික්ෂණේ, භංගක්ෂණේ කියලා. එයින් උත්පාදක්ෂණේ කියන්නේ කෙටි කාලය තුල තමයි එනා භවයෙන් චුත වෙන කෙනෙකු මේ භවයේ ප්‍රතිසන්දි ගන්න කාලය ගත වෙන්නේ. මේ වගේ තමයි සතර ආපාය උත්පත්තිය. ඒ වගේම මනුෂ්‍ය ලෝක උත්පත්තිය හැම එකක්ම මේ වාගේ කෙටි කාලයක් තුල සිද්ධ වෙනවා. කෙනෙක් චුත වෙලා නැත් උපදිනකම් අහසේ පාවෙන ස්වභාවයක් ඇත්තේ නැහැ. හේතුව චුත වෙනවා සමගම ප්‍රතිසන්දි ගැනීම අනිවාර්ය සිද්ධ වෙන ධර්මතාවක්. මේ වාගේ ලෝක ධාතුවකයි අපි මේ හැසිරෙන්නේ. මනුෂ්‍ය ලෝකෙන් යොදුම් 15000ක් යොදුම් යට සංජීව මහා නරකයේ පිහිටා තියෙනවා. එයින් යොදුම් 15000ක් යට කාලසූත්‍ර, එවැගේ 15000න් 15000න් යට සංඝාත, රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවේශිකේ නට මහා නරක පිහිටා තියෙනවා. ඒ වාගේ හතර වටේ හතර හතර බැගින් 16ක් එක මහා නරකයක තොසුපත් නරක පිහිටා තියෙනවා. එක මහා නරකයක දිගපාල උස යදුන් 100 බැගින් පවතිනවා. ඒ වාගේ තියෙන යකඩ පොළව, යකඩ බිත්ති, යකඩ වහල යදුන් 99 තරම් ඝනකම පවතිනවා. ඒ වාගේ ගිනි රශ්මිය ඈතර දෙපැත්තෙන් යදුන් 100 පැතිරී යනවා. එතකොට ගිනි රශ්මියත් එක්ක ගත්තොත් එක පැත්තකින් දිගපළල යදුන් 300 බැගින් පවතිනවා. ඊළාට මේ ඔසුපත් නරක එකක් එකක් ගන්න යදුන් 50 බැගින් දිගපාල පිහිටා තියෙනවා. මේවා වට ප්‍රමාණය සලක බැලුවොත් එක මහා නරකයක ප්‍රමාණය යදුන් 10000ක් වට ප්‍රමාණයයි. ඔය වාගේ මහා පෘථුවේ තලයේ මේ සතර අපාය, ඒ කියන්නේ අටමහා නරකයේ සහිත ඔසුපත් නරක 128ක් සහිත 136ක් නරක පිහිටා තියෙනවා. මේ වාටත් ගිය වාර අනන්තයි. එතකොට මේ විදිහේ අනන්ත අපරිමාණ වාරවල දිව්‍ය ලෝකවලද, බ්‍රහ්ම ලෝකවලද, මනුෂ්‍ය ලෝකෙද සතර අපාද සරිසරමින් එන අපේ මේ ආත්භාව පරම්පරාවේ අගමුල පෙන්වන්න බැරි බව සරුවඥන් වහන්සේ දේශනා කළ කීවා. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නිපඤ්ඤති නිපඤ්ඤායති අවිඤ්ඤා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. මහණෙනි, අවිඤ්ඤා නමෙති නීවරණෙන් ආවරණේ වී කෘෂ්ණාමෙති සංයෝජනෙන් බැඳී මේ සංසාරයේ සරිසරන්නා වූ සාංසාරික සත්‍යාගේ සංසාරයේ මුල කෙලවර හෝ අග කෙලවර හෝ දැක්විය නොහැකි කියන එක මේ අනමසග්ග සංයුත්ත සූත්‍රයේ දේශනා කළා කියලා. මේවා ලෝතුරා බුදු පියාණන් වහන්සේ අර ලෝට කිසි කෙනෙක් පහදා දීලා නැහැ. අනිත් ශාස්ත්‍රවරු මේ ලෝකයේ ඇතුලේ හැසිරෙන හැටියටමයි උපදෙස් දීලා තියෙන්නේ. මේකේ නවීකයේ පටන් භවග්‍රේ දක්වා ඇති 30 භූමිතලේවත් දසදාසක් පෙළ, කෙළලක්ෂයක්සක් පෙළ, අනන්ත සක් පෙළ පිළිබඳ සියලු විස්තර විවරණ සාරවත්ඥන් වහන්සේ පමණයි දේශනා කරලා තියෙන්නේ. මේවා දේශනා කරලා තියෙන්නේ ලෝකයේ අලංකාරය පෙන්වන්න නෙමෙයි. මේවා දේශනා කරලා තියෙන ලෝක ස්වභාවය ආબોධ කරවනු පිණිසයි. මේ ලෝක ස්වභාවයේ තියෙන අර්ථ හතරක්. ලෝක ස්වභාවයේ, ලෝක සමුදේ, ලෝක නිරෝධේ, ලෝක නිරෝධ උපාය කියන්නේ මෙන්න මේ සතරයි. ලෝක ස්වභාවයේ නම් ඇතිවෙන නැතිවෙන පංචෝපාදානස්කන්ධ ලෝක සංඛ්‍යාතේ තත්වයයි.
ලෝක සමුදය කියන්නේ මේ ලෝකේ නැවත නැවත ඉපදීම ඇති කරගන්න තෘෂ්ණාවයි. ලෝක නිරෝධය කියන්නේ මේ නෙතුණා වූ ලෝකෝත්තර නිර්වාණයයි. ලෝක නිරෝධ උපාය කියන්නේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩි යතු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙන්න මේ කියන්නේ ආර්ය සත්‍ය හතර තමයි ලෝකයේ තුලින් ආબોධ කරන්න සරුවක්යන් වාසයේ දේශනා කළා කියන්නේ. එක්තරා දවසක් චෝයිතස්ස කියන බ්‍රහ්මරාජයෙක් කාවා බුද්ධ වන්දනාවට. ඇවිල්ලා ප්‍රශ්නයක් කියා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දැනගන්න ඕන මේ ප්‍රශ්නය. මම මේක පෙර ආත්භාවයේදී මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 120ක් ආයුෂ ඇති තාපස කෙනෙක් හිටියා. මං වයස 20 වෙනකොට ධ්‍යාන අවිඥා ලබාගෙන ලෝක ධාතු ගණන් කරමින් ඇවිද්දා. කොයිතරම් වේගින් ලෝක ධාතු ගණන් කරනවාද කිව්වනම් එක පියවරක් එක ලෝක ධාතු අනිත් පියවර අනිත් ලෝක ධාතුවේ. ආහාර පාන ගන්න වෙලාව, හිඳා ගන්න වෙලාව, ශරීර පටිජග්ගන වේලාව හැර අවුරුදු 100ක් තිස්සේ මම මේ ලෝක ධාතු ගණන් කරමින් ගියා. ස්වාමීනි මගේ වයස අවසන් වුණා, ලෝක ධාතු ගණන් කළ අවසන් වුණේ නැහැ. මට දැනගන්න ඕනේ ස්වාමීනි ඔබ වහන්සේවත් මේ ලෝක ධාතු කෙලවර දැකගත්තද කියලා. එනවා මේ සරුවඥන් වහන්සේ දේශනා කළ එසේය. මම ලෝකයේ සියල්ල කෙලවර දක්වා දැකගත්තා. හැබැයි මේ ලෝකයේ කෙලවර නම් වූ ලෝකාන්තය දැක ගැනීමට පාගමනින්වත් ඉර්ධිගමනින්වත් පුළුවන්කමක් වන්නේ නැහැ. මේ ලෝක ධාතුවේ කෙලවර දැක ගැනීමට නැහැ වුණොත් දුක් කෙලවර කරන්නත් ලැබෙන්නේ නැහැ. ඒසා මේ රෝහිතස්සේ මම කියනවා මේ බඹයක් පමණ වූ සංඥාවක් සහිත වූ මනසක් සහිතව මේ ආත්භාවය ඇතුළතන ලෝකයක් තියෙනවා. ලෝක සමුදයක් තියෙනවා. ලෝක නිරෝධයක් තියෙනවා. ලෝක නිරෝධ උපායක් තියෙනවා. ලෝකේ කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ලෝකයයි. ලෝක සමුදය නම් මේ පිළිබඳව බැඳී පවත්න 108 ආධාරයන් තෘෂ්ණාවයි. ලෝක නිරෝධය නම් නිර්වාණ ධාතුවයි. ලෝක නිරෝධ උපාය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා විසුතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාව තුළින් මේ රෝහිතස්ස බ්‍රහ්මරාජයා සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගත්තා. ලෝකයේ පිළිබඳව අතරින් එකක් ආબોධ කරගත්තා. ඉන් ඉදිරියේ තෙතුමාට ලෝකයේ ඇසිරෙන්නේ තියෙන වැඩිම ගාන ආත්භාව හතයි. ආත්භාව අතින් පස්සේ එතුමා ලෝක නිරෝධය කියන්නේ නිර්වාණ ධාතුවට සර්වප්‍රකාරයෙන්ම ඇතුළත් වෙනවා. මේ විදිහටයි අපේ සරුවඥන් වහන්සේ අපට දේශනා කළා තියෙන්නේ. ඒ මේ ලෝක ධාතුවේ යථා තත්ත්වය ආબોධ කර ගැනීමත් ලෝකේ නැවත නැවත නිෂ්පන්ද පරම්පරාව ගෙනියන හේතු ආબોධ කර ගැනීම පිණිසත් ලෝකයෙන් එතන වී ලැබෙන ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසත් නිර්වාණය සාක්ෂාත් කර ගන්න ආර්ය අෂ්ටායක මාර්ගයේ ආબોධ කර ගැනීම පිණිසත් ඇති එකම මාර්ගය ගෞතම සම්බුද්ධ ශාසනීය ඇති ධර්ම මාර්ගයේ පමණයි. ඒ මේ ධර්ම මාර්ගයේ ඇසිරීම තමයි දාන සීල භාවනාදී මේ කුසල ක්‍රියාවන්ගෙන් සිද්ධ වෙන්නේ. දැන් අපි මේ විශේෂ දානමය පින්කම සිද්ධ කළා. මේ දානමය පින්කම ඇතුලේ තියෙනවා පින්තුණි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ දානමය පින්කමේ තියෙනවා දානියයි සීලයයි භාවනාවයි කුසල ක්‍රියා තුනම. මේ දානිය සඳහා පරිත්‍යාග චේතනාව දානමය පුණ්‍ය ක්‍රියාවයි. මේ සඳහා සීලයක පිහිටීම සහ වත් පිළිවෙත් පැවැත්වීම චාරිත්‍ර සීලයයි. ඊළඟට මේක භාවනාවට හැරෙනවා. මේ දාන වස්තු සම්පාදනය කිරීමේදී තමාගේ නුවණ හසුරුවනවා කැමැතිනම් බ්‍රහ්ම විහාර වශයෙන් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වශයෙන් මේක හරවන්න පුළුවන්. දැන් අපි මේ දාන වස්තු සඳහා ගන්න ද්‍රව්‍ය එකක් එකක් ගානේ මෛත්‍රිය පවත්වනවා. මේ අපි දානිය සඳහා හාල් නිෂ්පාදනය කරගෙන තියෙනවා. මේ හාල් නිකරුණේ අහසින් ලැබුණා නෙමෙයි, කුමුරක වපුරලා දහසක් වැඩ කළ ගත්ත අශ්වයන්ෙන් තමයි මේ හාල් අපට ලැබිලා තියෙන්නේ. එසා මේ හාල් සඳහා ගිවි ගොවිතැන් කළ ඇත්තෝ නිදුක් නිරෝග සුවපත් ඇත්වා.
උමුරු හිමියෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. බිත්තර මේ දුන්නැත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. වතුර ඇරෙවැත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. ගොයන් කැපුවැත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. කොළ මැඬවූ අය නිදුක් නිරෝගී සුවපත්ත්වවා. බැත පෑවූ අය නිදුක් නිරෝගී සුවපත්ත්වවා. ගෙදර ගෙනත් දුන්නැත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. කොටා පොළා සකස් කළැත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. කඩින් ගත්තනම් මේ කඩේදී මිලට දුන්නැත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. මේවා එහා මෙහා ගෙන යාමට වාහන සැපයෙවත් ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. වාහන නිපදෙවැත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. වාහන ගමන් කළ මාර්ගය ඇදුවැත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. මෙවා උයාපියා ගැනීමට මේ භාජන නිෂ්පාදනය කළ ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. මේ ජල පහසුකම් ඇති කළ ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. එවාගේ මේ උදුන් ලිප් සකස් කළ ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. මේ දර සම්පාදනය කළ ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. මේ ගිනි දල්වා ගැනීමට, ලිප දල්වා ගැනීමට ගිනි පෙට්ටි ආදී සම්පාදනය කළ ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. මේ සඳහා ගන්න මේ එළවලු වගා කළ ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත්ත්වවා. මේවා ගෙනවත් දුන් අය නිදුක් නිරෝගී සුවපත්ත්වවා. මේවා සම්පාදනය කිරීමට, කපා කොටා සකස් කිරීමට ආවද නිපදවැටු නිදුක් නිරෝගී සුවපත්ත්වවා. ඔය විදිහට එකක් එකක් ගානේ මේ ලුණු ඇටේ පා අරමුණු කරමින් මෛත්‍රිය හරවන්නට පුළුවන්. ඊළඟට මේ දානේ පිරිනමන මේ පිළිගන්න ප්‍රතිග්‍රාහක ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත්ත්වවා. මේ අපේ දානේ වළඳලා ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩෙත්වා. සීල සමාධි ප්‍රඥාවෙන් වැඩෙත්වා. ධර්මඥාණයෙන් භාවනාඥාණයෙන් වැඩෙත්වා. එවාගේම සමථ විපස්සනා භාවනාවෙන් වැඩෙත්වා. ධ්‍යාන විඥාවෙන් වැඩෙත්වා. විපස්සනා ඥාණයෙන් වැඩෙත්වා. සතර මග සතර ඵලපිළිවෙලින් අමා මහ නිවන් දකිත්වා. මේ දානෙට සහභාගී වෙන ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. ආදී වශයෙන් මෛත්‍රියෙන් මේක භාවනාවට හරවන්න පුළුවන්. එසේම කරුණා වශයෙන් මේක හරවන්න පුළුවන්. මුලින් කිව්ව ඇටියට දුකින් මිදෙත්වා, දුකින් මිදෙත්වා කියන මානසිකාරේ. මුදිතාවෙන් හරවන්න පුළුවන්. ලද සැපතින් නොපිරියෙත්වා, නොපිරියෙත්වා කියන මානසිකාරේ. උපේක්ෂාවට හරවන්න පුළුවන්. එකක් එකක් ගානේ මේකට සම්බන්ධව ඇත්තෝ තම තමා කරගන්න කර්මානුරූපව සැප දුකින් දුන්නෝය කියලා හිතාගෙන කර්මය මෙනෙහි කිරීමෙන් උපේක්ෂාවද වඩන්න පුළුවන්. බුදු ගුණයට හරවන්නත් පුළුවන්. දහම් ගුණයට, සංඝ ගුණයට හරවලා මෙනෙහි කරන්නත් පුළුවන්. අපේ මහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ජාතිවල මේ දාන පාරමිතා පුරා ලෝතුරා බුදු වුණා. ඒ සරුවඥන් වහන්සේ සවාසන සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූයෙන් අරිහත් නම් වනසේක. සරුව ධර්මයන් සරුවාකාරයෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක. මේ විද්‍යා අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්විත බැවින් විද්‍යා චරණ සම්පන්න නම් වනසේක. සෝබන ගමන් ඇති බැවින් සුගතෝ නම් වනසේක. සරුව ලෝකයන් සරුවාකාරයෙන් අවබෝධ කළ බැවින් ලෝකවිදූ නම් වනසේක. සීලාදි උත්තරීතර ගුණයන්ගෙන් අසම බැවින් හා දමනය කටයුතු සත්‍යයන් උතුම් ලෙස දමනය කළ බැවින් අනුත්තර පුරුෂ ධම්ම සාරිතී නම් වනසේක. දෙවි මිනිසුන් සෑට සමත්ත ලෝකයාට ලොවේ ලෝතුරා සැප පිණිස අනුශාසනා කළ බැවින් සත්තාදේ මනුෂ්‍යා නම් වනසේක. චතුරාර්ය සත්‍ය තමන් වහන්සේ ආબોධකට ලෝවැසි ජනතාවට ආબોධ කරවා වදාළ බැවින් බුද්ධ නම් වනසේක. භාග්‍ය ධර්මයන්ගෙන් අගතන් පැත්තෙන් භගවා නම් වනසේක. ආදි වශයෙන් දන්න දන්නේ ඇතියේ බුදු ගුණයට අරවමින් භාවනාත් නම් වෙනවා. ඒ මේ සරුවඥන් වහන්සේ දාන පාරමී පුරා ආબોධ කරගත් ධර්මයේ මුලැමැදාග යහපත් බැවින් ස්වාඛාත නම් වනසේක. තම තමා විසින් ආબોධ කළ යුතු බැවින් සංදික්තික නම් වනසේක. මාර්ග කුසලයේ තනතුරුම ඵලයෙන් ලබා දෙන බැවින් අකාලික නම් වනසේක. මෙහිව මේ බලවයි දැක්මී යුතු විද්‍යමාන ගුණ ඇතිහින් එහි පස්සික නම් වනසේක. සතර මඟ සතර ඵල ධර්මයන් හිතේ පිහිටුවා ගැනීමෙන් නිර්වාණය අරමුණු කිරීම වශයෙන් උපනායනය කළ යුතු බැවින් ඕපනායක නම් වනසේක. භාවිත නුවණ ඇති නැනවතුන් විසින් තම තමාගේ නැන පමණින් ආબોධ කළ යුතු වන බැවින් පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහි නම් වනසේක. ඒ දාන පාරමිතාදී පුරා ලෝතුරා බුදු වූ සරුවඥන් වහන්සේගේ ධර්මීට අනුව පිළිපන්නේ
ආරිමහා සංගරත්නේ සම්යක් මාර්ගයට පිළිපන්දවින් සුපටිපන්න නං වනසේක. සිජු මාර්ගයට පිළිපන්දවින් උජුපටිපන්න නං වනසේක. නිර්වාණගාමිනී මාර්ගයට පිළිපන්දවින් ඥාය පටිපන්න නං වනසේක. ගරුකාටයුතු මාර්ගයට පිළිපන්දවින් සාමීච පටිපන්න නං වනසේක. යොදුන් සිය දහස් ගණන් දුරසිට නමුත් පමිණ කරන පූජාවන් මහත්ඵල කර දෙන බැවින් ආහුනෙයේ නංවනසේක. ආගන්තුක සත්කාරයන්ද මහත්ඵල කර දෙන බැවින් පාහුනෙයේ නංවනසේක. දාන දක්ෂිණාවන් මහත්ඵල කර දෙන බැවින් දක්ෂිණයේ නංවනසේක. දෝත් නඟ වැඳීමෙන් පවා ලොවේ ලෝතුරා සුවගෙන දෙන බැවින් අංජලි කරණියේ නංවනසේක. දෙවියන් මනුෂ්‍යයන් සෑත සමත්ත ලෝකයාට ලොවේ ලෝතුරා සම්පත්තිලා ගැනීමේ උතුම් පින්කෙතක් වන බැවින් අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර නම් වනසේක. මේ ආදී වශයෙන් සඳුගුණයට හරවමින් භාවනා මනසිකාරකය දෙන්න පුළුවන්. තවත් ගැඹුරෙන් හිතෙනවා නම් මේ සියල්ල ත්‍රිලක්ෂණ විපස්සනාවට චතුරාරි සත්‍ය නම් වමින්ද භාවනාමය කුසලයේ සිද්ධ කරගන්න පුළුවන්. මේ දාන වස්තු නමින් හඳුන්වන සියලුම වස්තුන්ගේ අභ්‍යන්තරයේ තියෙන පරමාර්ථ වශයෙන් තුද්ධාර්ථක සූප සමූහයක් පමණයි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන සුද්ධාෂ්ටක රූප සමූහයක් තමයි මේ නොයෙක් නම් වලින් හඳුන්වන දාන වස්තු. පඨවි ධාතුව නම් කර්කස ලක්ෂණ ඇති, ප්‍රතිත්තා රස ඇති, සම්පටිච්චන පච්චුපට්ඨාන ඇති, ආපෝ තේජෝ වායෝ භූතත්‍රි ආසන්න කොට ඇති පරමාර්ථ රූපයක්. ආපෝ ධාතුව නම් පග්ගණ ලක්ෂණ ඇති, බ්‍රුවණ කෘතිය ඇති, සංඝාන පච්චුපට්ඨාන ඇති, පඨවි තේජෝ වායෝ භූතත්‍රි ආසන්න කොට ඇති පරමාර්ථ රූපයක්. එවැගේම තේජෝ ධාතුව නම් උන්නත ලක්ෂණ ඇති, පරිපාකින කෘතිය ඇති, මද්දවානුප්‍රදාන බව වැටහීම කොට ඇති පඨවි ආපෝ වායෝ භූතත්‍රි ආසන්න කොට ඇති පරමාර්ථ රූපයක්. වායෝ ධාතුව නම් විත්තම්බල ලක්ෂණ ඇති, සමුදේන කෘත්‍ය ඇති, අභිනියාද පච්චුපට්ඨා නැති, පඨවියාපෝ තේජෝ භූතත්‍රි ආසන්න හේතු කොට ඇති රූප ධර්මයක්, පරමාර්ථ රූප ධර්මයක්. වර්ණ රූපේ නම් චක්කු පටිහරණ ලක්ෂණ ඇති, චක්කු විඥානේත විසේවීම කෘත්‍ය කොට ඇති, ඒතම ගෝචර බව වැටහීම කොට ඇති සතර මහා ධාතු ආසන්න හේතු කොට ඇති පරමාර්ථ රූප ධර්මයක්. ගන්ධ රූපේ නම් ගාන පටිහරණ ලක්ෂණ ඇති, ගාන විඥානීයත විසේවීම කෘත්‍ය රසේ කොට ඇති, ඒතම ගෝචර බව වැටහීම කොට ඇති සතර මහා භූත රූප ආසන්න හේතු කොට ඇති පරමාර්ථ රූපයක්. රස රූපේ නම් ජීවා පටිහරණ ලක්ෂණ ඇති, ජීවා විඥානීයත විසේවීම කෘත්‍ය රසේ කොට ඇති, ඒතම ගෝචර බව වැටහීම කොට ඇති සතර මහා භූත රූප ආසන්න හේතු කොට ඇති පරමාර්ථ රූපයක්. ආහාර රූපේ නම් ඕජාව ලක්ෂණ කොට ඇති, රූප ආහාරණීය කෘත්‍ය රසේ කොට ඇති, උපස්තම්බනේ වැටහීම් කොට ඇති අනුභාකන ආහාර පාන ආදී ද්‍රව්‍ය ආසන්න හේතු කොට ඇති පරමාර්ථ රූපයක්. ඒ මේ සුද්ධාෂ්ටක රූප සමූහය නාම රූප දෙක අතුරෙන් රූපයයි. කාසියාර්ථයෙන් රූපස්කන්ධයයි. ආයතනාර්ථයෙන් රූපායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන කියන ආයතන පහයි. ධාතු වශයෙන් රූප ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, ධම්ම ධාතු කියන ධාතු පහයි. පටිච්චසමුප්පාද වශයෙන් ජාති ජරා මරණ අංග දෙකයි. පဋාණ ප්‍රත්‍ය වශයෙන් මෙතන සතර ධාතු සහජාතඤ්ඤමඤ්ඤ නිස්සය කියන ප්‍රත්‍ය තුනටත්, පඨවි තේජෝ වායෝ තුන සහ වර්ණ ගන්ධ රසෝ තුන පුරේ ජාත ප්‍රත්‍ය, ආහාර රූපේ ආහාර ප්‍රත්‍ය, සීලම සුද්ධාත්මක රූප සමූහයේ ආරමණ ආරමණාධිපති ආරමණ උපනිශ්‍රය විප්‍රයුක්ත අත්‍යාවිගති කියන ප්‍රත්‍යශක්ති. මෙහෙම බෙදි බෙදි යන්නේ මේ නාම රූප පරම්පරාවක්, විශේෂයෙන් රූප පරම්පරාවක් මේ වස්තු සමූහය. මේවා පරිහරණය කරන, පරිත්‍යාග කරන අපේ ආත්භාවත්, මේවා පිළිගන්න සංගරත්නේ ආත්භාවත්. නාම රූප දෙකක්, ස්කන්ධ පහක්, ආයතන 12ක්, ධාතු 18ක්, ඉන්ද්‍රිය 18ක්, පටිච්චසමුප්පාදාංග 12ක්, සුවිසි ප්‍රත්‍යක්. මේ මතු ලැබෙන දිව්‍ය මානුෂාදී සැප සම්පත් සියල්ලත් ඔය වගේ නාම රූප, ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, පටිච්චසමුප්පාද, පဋාණ ප්‍රත්‍ය කියන පරමාර්ථ ධර්මයන් වෙනවා. මේ ආධ්‍යාත්මික වූද, බාහිර වූද, ඇති වුණා වූද, ඉදිරියේ මතු ලැබෙන්නා වූද සීලෝම මේ පරමාර්ථ ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳින්දී බිඳි බිඳි සංතති පරම්පරා වශයෙන් ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි.
ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි, කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි, පිළිකුල් බැවින් අසුභයි, අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ වූ මේ පරමාර්ථ ධර්ම සමූහය පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි. මා විසින් මේ රැස් කරගන්න දාන සීල භාවනාදී සීල කුසලයන්ගේ ශක්තියෙන් බුදුපසේ බුදු මහරහතුන් වහන්සේ ආબોධ කළ මේ ගාම්භීර චතුරාරි සත්‍ය ආબોධයෙන් අජරාමර සාන්ත ප්‍රණීතා මා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා කරගන්නවා. මේ දේත මේ දානමේ පිනනම් එසේ මෙසේ දෙයක් නෙමෙයි, මඟඵල නිවන දක්වාම පිහිට වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන පින්කමක්. එනිසා බුදුපසේ බුදු මහරහතුන් වහන්සේ ගමන් ගන්නා ලද ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම වශයෙන් අද මේසා විශාල මහා පින්කමක් සිද්ධ වුණා. ඉදිරියේ ප්‍රාර්ථනා කරන ලෞකික ලෝකෝත්තර සියලුම සම්‍යක් ප්‍රාර්ථනා සපුරා ගැනීමට හේතු වෙන මහා පුණ්‍ය නිධානයක්, පාරමී නිධානයක්, ධර්ම නිධානයක් බවට පත් වේවා කියා ප්‍රාර්ථනා කරන්නට ඕනේ. එසේ චිත්ත සංකල්පනා සිතේ දරාගෙන සලකා බලමු ලෝතුරා බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා මේ විදියට දාන ආදී පාරමී ගුණ මුදුන් පමුණුවාගෙන පතු බෝධි ඥානවලින් ආරි සත්‍ය බෝධින් අමා මහ නිවන් සුව ලැබුවා. අපේ සරුවඥන් වහන්සේ විෂයාසංඛයේ කල්පලක්ෂයක් මුළුල්ලෙයිම මෙසේ දාන ආදී පාරමී මුදුන් පමුණුවාගෙන ඇවිත් ලෝතුරා බුදු 45 අවුරුද්දක් මුළුල්ලෙහි ලොවට අමා දහම් වැසි වස්සවල සුවිෂයාසංඛයේ 960,000,000 දෙන අමා මහ නිවනට පමුණුවා වදාලා තමන් වහන්සේ අනාගතේ බලා පහළ වන හිත පින් ඇති අයට උපකාර වනු පිණිස සුවාසූදාසත් ධර්මස්කන්ධයේ දේශනාකොට අධිෂ්ඨාන බල පිහිටුවා අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. රහතන් වහන්සේලාද පිරිනිවුණා, සෙසුආර්යන් වහන්සේලාද සුගතිගාමී වුණා, සෙසු ජනතාව සෝකේ කර්මාරූපව සුගති දුගති ගියා. පැනහිටි විහාරස්ථානද, එවකට පැවති සොළොස් මහා ජනපදද, රාජධාන උයන් පුකුණු මාලිගාදී සියල්ලද කාලයාගේ ඇවෑමෙන් නෂ්ටාවශේෂ වුණා. මේවාගේ රහද තාරකා මහා පෘථුයි, මහා මේරු පර්වත, මහා සාගර වැනි විශාල වස්තුත්, ගෙවල් දොරවල්, ලෙඩකඩන්, යාන වාහන, ඇඳුම් පැළඳුම්, මිල මුදල් ආදී පාරිභෝගික වස්තුත්, කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳමින් වතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලත්, හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මත් ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි, ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි, කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි, පිළිකුල් බැවින් අසුභයි, අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභ වූ සියලු සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවන අබෝධ වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාදී පාරමී බෙලින් මේ චතුරාරි සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා. සසර දුක් තරණය කොට කෙලෙස් ගිනිමල නිවා සාන්ත නිවනින් සැනසී වදාළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සෑම කල්යාපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා කරන දාන සීල භාවනාදී සකල කුසල සම්භාර ධර්මයේ අපටත් පාරමී බවට, බෝධිපාක් ධර්ම බවට, ආර්ය අෂ්ටාංග මාර්ග බවට පත්ව පැතූ පැතූ බෝධි ඥානවලින් චතුරාරි සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වීමට හේතු වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු.